සු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද ආයු බොහෝ වේවා පින්වත් ඔබ සෑම සිළු දිනාටම සුබ උදෑසනක් වේවා කියලා පළමු කොටම ආශිර්වාද කරනවා සෙත් ප්‍රාර්ථනා කරනවා සදහැවතුනි අදත් ඔබ මේ එකතු වෙන්නේ කතන්සු ලබතේ පඤ්ඤං සදහම් සාකච්ඡාව සමගින් ඉතින් ලෝකේපුරා දුකට විපතට පත්ව සිටින හැම දිනාටම තුනුරුවන් සතු අනන්ත මහා ගුණ බෙලෙන් සියලු දෙවියන්ගේ දේව රැකවරණයෙන් යහපතක් වේවා සෙතක් වේවා ශාන්තියක් වේවා සැනසෙල්ලක්ම උදා වේවා කියලාද අපි ආශිර්වාද කරනවා සෙත් ප්‍රාර්ථනා කරනවා බෞද්ධ මාධ්‍ය ජාලය එක්තරා පැත්තකින් රූපවාහිනියත් තවත් පසකින් ගුවන්විදුලියත් එකට එක්ව 24 පැය පුරාවට මේ සිද්ධ කරන්නේ සදහම් ක්‍රියාන්විතයක්. කල්යාණ මිත්‍රේකුගේ අඩුව තමන්ගේ නිවසේ ආලින්දයටම පැමිණ සම්පූර්ණ කරන වැඩපිළිවෙලක් තමයි බෞද්ධ මාධ්‍ය ජාලය විසින් ඔබ වෙත සිදු කරන ලබන්නේ. ඉතින් පූජනීය දරණාගම කුසලදම්ම නායක ස්වාමින් වහන්සේගේ දූරදර්ශී වැඩපිළිවෙල නිසා දුරදක්නා නුවණ නිසා අද අපිට කල්යාණ මිත්‍රයන් වහන්සේලා තමන්ගේ නිවසේ ආලින්දයටම පැමිණ තමන්ව ධර්මයෙන් දැනුවත් කරනවා. අපි ගත්තොත් ගුවන්විදුලි රූපවාහිනිය විතරක් නෙමෙයි. අන්තර්ජාලය ඔස්සේද ඔබට YouTube ඔස්සේ YouTube live streaming ඔස්සේද මෙම වැඩසටහන ඔබට නරඹන්නට හැකියාව ලැබෙනවා. ඉතින් ඒක නිසා ලෝකේ කොහේ සිටියත් ඔබට මේ මොහොත වන විට බෞද්ධ මාධ්‍ය ජාලය සමග එකට එක්ව මෙම වැඩසටහන් වලට නිබඳව සම්බන්ධ වෙලා ප්‍රඥා ලෝකයේ දල්වා ගන්නට උපරිම හැකියාව තිබෙනවා. ඉතින් අද දවසේදීත් අපගේ මේ දම්සභා මණ්ඩපයේට බොහෝමත්ම ආදර ගෞරවයෙන් අපි වඩමවන්නට යෙදුනා කොළඹහත් ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍ය ජාලයේ ගරු සභාපති අප කල්යාණ මිත්‍ර පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේව පූජනීය නායක ස්වාමින් වහන්සේ අද දවසේදීත් අපගේ දම්සභා මණ්ඩපයේට සාදු නාදනම්වා නමස්කාර පූරකව පිළිගනිමු සාදු 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 තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ අලුත් අවුරුදු සමය මේ විදිහට ගෙවි අවසන් වුණා. එතනදිත් ස්වාමීන් වහන්සේ අපිට ප්‍රකට වුණේ අනිත්‍යයි කියන ස්වභාවයනේ. එහෙම ස්වාමීන් වහන්සේ. වෙනින් කාලවලට කෙලිදෙලින් කාලය ගත කරන දූ දරුවන්ගේ සිට වැඩිහිටියන් දක්වා නිවෙස්වලට වෙලා තමන්ට ශක්ති පමණින් ඒ චාරිත්‍ර වාරිත්‍ර වලට සම්බන්ධ වුණා. ස්වාමීන් වහන්සේ අපිට මේ ජන සමාජයේ ජීවත් වෙනකොට යම් යම් කාරණාවලදී සමාජයට අනුගත වෙන්නට සිද්ධ වෙන අවස්ථා තිබෙනවා. හැබැයි ස්වාමීස සමාජයට අනුගත වෙනවා කියලා කියන්නේ ධර්මයේ තුලින් ගත්තට පස්සේ සමාජයේ කරන හැම එකක්ම අනුමෝදන් වෙනවා හොඳයි කියලා පිළිගන්නවා කියන එක නෙමෙයි. බුද්ධ ශ්‍රාවකයෙක් හැටියට බුද්ධ ශ්‍රාවකයාට ස්වාමීන් වහන්සේ මේ සමාජයේ ජීවත් වෙනකොට මූලික වෙන්නේ ප්‍රඥාව. ප්‍රඥාවෙන් ලද දැක්මක් ඇතුව තමයි ශ්‍රාවකයා හැසිරිය යුත්තේ. ස්වාමීන් වහන්සේ අද අපි සාකච්ඡාව අපි සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ එවැනි මේ ප්‍රඥාවක් ලබා ගන්නට පුළුවන් පරිසරයක් ලැබිලා තිබෙද්දි ප්‍රඥාව ලබා නොගෙන තමන්ගේ ජීවිතය නිරේ දක්වාම විපතටපත් කරගත්ත චරිතයක් පිළිබඳවයි. මේ චරිතය ස්වාමීන් වහන්සේ බුද්ධ ශාසනය තුළ ප්‍රසිද්ධයි. බුද්ධ ශාසනය තුළ ස්වාමීන් වහන්සේ ගුණධර්ම දියුණු කරන්නට පරිසරයක් ලැබුණත් ඒ පරිසරයේ අහුරගත්ත ප්‍රසිද්ධ කීප දෙනෙක් ඉන්නවා. ඒ අතර පළවෙනිම කෙනා තමයි දේවදත්ත කියලා කියන්නේ. දේවදත්තගේ නමත් එක්කම තවත් කියවෙන නමක් තමයි කෝකාලික කියන නම. එතකොට මේ දේවදත්ත භික්ෂුව ගත්තත් කෝකාලික භික්ෂුව ගත්තත් ගිහි අය ගත්තහම අපි ගත්තහම මාගන්දියා වගේ අය ඒ වගේම සුන්දරි වගේ අය මේ අය ස්වාමීන් වහන්සේ තමන්ගේ ජීවිතේ දියුණු කරන්නට තියෙන හැකියාව සම්පූර්ණයෙන්ම අහුරගෙන නිරේ දක්වාම ගියා. ස්වාමීන් වහන්සේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සංයුක්ත නිකායේ සඝාත වර්ගයේ සඳහන්
ब्रह्म संयुक्ते तुदु ब्रह्म सूत्रे ब्रह्मयंट संस नाम तीन अभी गुत भागदन वहंसेट धर्मदेशना करनट के फलमु आराधना करे सहांपति महाब्रह्मराजयान इवगे मिन्नवा तवत् ब्रह्मराजो कीपदेन प्रसिद्ध नम धरन अभी गुत घटीकार ब्रह्मराजया तिस्स ब्रह्मराजया इवगे मे तुदु ब्रह्मराजया अपे मे त्रिपिटक दहम तुल प्रसिद्ध ब्रह्मराजे स्वामी से एक मेहिमाय अपगे भागतुन वहंस सवैत्नूर जेतवनारामे वेड इन्न कोट स्वामी वहंस कोकालिक भिक्षुव आबाद सहितव दुकट पत्तेला मारांतिकव वेदनाविंग हिटपु दिन कीपयक अंकट हेतु अपी कथाक्रम स्वामी देशनामे अपे साक्षात् चैतुले इति स्वामिनस एकतरा मे ब्राह्मी के कहने पच्चे एक ब्राह्मण के लिए तमें हंदुन नाने तुदुकियन एकतरा ब्राह्मी जेतवना रामेम आलोकमत करगेन रात्रि काले कोकालिक भिक्षु इन तंटे पेमनुना दें कोकालिक भिक्षु संस मारांतिकव इन्नी पणय दैदी इन्नी एतर कोकालिक भिक्षुवट ए तुदुकियन पच्चे एक ब्राह्मी मेन मेहम पैवसुआ कोकालिक सरियुत मुगलान सिल्लतुन वहंसेला गेन සිත පහදවා ගන්න. සරියුත් මුගලන් කියන ගුණවතුන් වහන්සේලාගෙන හිත පහදවා ගන්න. සරියුත් මුගලන් රහතුන් කියලා කියන්නේ ප්‍රියමනාප උත්තමයන් වහන්සේලා කියලා පැවසෝ ස්වාමීන් වහන්සේ. එතරත් කෝකාලික භික්ෂුව අහනවා තුදු කියන බ්‍රහ්මරාජයාගෙන් එම්බා ආයුෂ්මත ඔබ කවුද? මට ඔය උපදෙස් දෙන ඔබ කවුද? එතර තුදු බ්‍රහ්මයා කිව්වා මම තමයි तुदुकन पच्चेक ब्राह्म्या मम बमलो विंग आवे उपगेन अणुकंपा उपदवागन मम बमलो विंग आवे तर कोकालिक भिक्षु मेहम पेवसोकिन स्वामीनास हेबैटम एम्बा ब्राह्मराजे बागदुन वहांसे वदाल वदालने वे तमुन्नांसे अनागामी किने कियला तमुन्नांसे अनागामी किने कियला बागदुन वहांसे देशना करला तीयन्नी ती एहुविकी तमुन्नांसे अहवल निकट मेहि आवद अहवल कारण तमुन्ना से बमलो मिहियावद मट उपदेस्ते मट पण की मे तुदुकन ब्रह्मराज स्वामी हंस कोकालिक मिन्न मिहम की वैकनो मुल नति मनुष्य उपदीन कुटम कटे किटेरिया उपदीन की अज्ञा ये किटेरिये दुष्टवचन की मीन तमंग वम विपत्र पत्कर गणवस मे देशनावे मूलिकुटसे सन्दाहन स्वामस वचन स्वामी वचन कथाकर्ण के मम त्वचन कथाकर्ण के अभी मे नरबन श्रवणेकरण बहुदिने वचन कथाकिरी मे हकिया युक्त के स्वामस वचन कथाकिरी मे हकिया वक्लब पास ओणि कथाकर्ण वा ओणि नति कथाकर्ण वा अभी ये पिलिबंधव अद कथाकर्म स्वामी हंस अवसर पतन वा गौरवनीय पूजनीय महासंगरत्न नवसराई वासनावंत बिन्नुतुनी अपे पूजनीय कल्याण मित्र कैलियजी स्वामीन वहांसे सीपात कलावागे अवरुदु काले इमेत्तं अलुत अवरुदु समय बहुम वेगें इकुत्तेलागिये अपे समाजेट අලුත්මා අධ්‍යක්ීමක් විනාශම අධ්‍යක්ීමක් ජීවිතයට එකතු කරගන්නමි. ඒ වගේ මේ අධ්‍යක්ීම බොහෝ දෙනෙකුට මීට පෙර ලැබිලා නැතු ඇති. ඒකට හේතුව තමයි බලාපොරොත්තු නොවෙච්ච විදිහට සියලුම අපේක්ෂාවන් प्रार्थनावान बलापुरुत्तु प्रार्थनावान बिंद दम्ममीन एवा विनाशकरमीन तमाय नुसितु आंदमीन अपिट मे तत्त्वय उदाउने एकट हेतु तमाय कोरोना वायरस तत्त्वय नत्तं वसंगत तत्त्वय निसा सीलुम दिनागे अपि दन्नवा गम दनावल इदिनेजा जीवित गेटगसागन सामान्य समाजे इंदला इताम उसा समाजे दाक्वामे हिमेनत्तं आर्थिक वशयेन एवगेम
උසස් තත්වයට පත්වුණු අය පවා විශාල ප්‍රමාණයකට අසරණ තත්වයට පත්වෙච්ච අවස්ථාවක් තමයි මේ අවස්ථාව. විශේෂයෙන්ම ගෝලීය වසංගතයක් හැටියට මුළු ලෝකයේම බොහොම අනතුරට පත්වෙච්ච අවස්ථාවක්. ඉතින් ඒ නිසා අපි දන්නවා ජීවිතයේ ගොඩක් දේවල් තනි තනියෙන් ජයග්‍රහණය ලැබපු දේවල්. දැන් ගොඩාක් දෙනෙක්ගේ ජීවිත බොහොම වෙහෙස මහන්සියෙන් තමන්ගේ වෙහෙස මහන්සියෙන් උපයාස පයා ගැනීම ඉඳලා අධ්‍යාපනය ලබාගත් අවස්ථා ඉඳලා කායික මානසික වශයෙන් වෙහෙසිලා තමයි යම් මට්ටමකට තමන්ගේ ජීවිතය සුවදායක කරගෙන තියෙන්නේ. දැන් මේ තත්ත්වය ගත්තාම තනි තනියෙන් වගේම පොදුවේ සමාජයක් විසින් සෑම සියලු දෙනාගේම ඒකරාශී වීමෙන් ජයගත යුතු කාරණයක්. ඉතින් ඒක හැම දිනාටම වෙනස්ම අත්දැකීමක්. ඉතින් අපි දන්නවා එක පුද්ගලයෙක්ගේ නොසැලකිලිමත්කම නිසා විශාල පිරිසක් රෝගී තත්වයට පත් වෙන්න පුළුවන්. මේ ස්වාමිනාස එහෙමයි ස්වාමිනා. ඉතින් අන්න එහෙම තත්වයක් තමයි වර්තමාන තත්වය. ඉතින් එහෙම අවස්ථාවේ නිවසේ රැඳී සිටමින් අපි දකිනවා සමාජ මාධ්‍ය ඔස්සේ, ඒ වගේම අනිකුත් මාධ්‍ය ඔස්සේ, වගේම විශේෂයෙන්ම අපි දුරකථන ඔස්සේ සිද්ධ වෙන සංවාදවලදී අනිත් අයගේ අදහස් එක ගත්තහම ඒ අය ප්‍රකාශ කරන දෙයක් තමයි දැන් බෞද්ධයන් හැටියට නම් බොහෝමත්ම මේ කාලේ ගොඩාක් වටිනවා. ඒකට හේතුව තමයි ධර්මානුකූලව ධර්ම ශ්‍රවණය කරමින්, ඒ වගේම විශේෂයෙන් තව ගැඹුරු ධර්ම කාරණා ජීවිතයට ඒක රාශි කර ගැනීමෙන් දහම් අත්දැකීම් සපුරා ගන්නට පුළුවන්කම ලැබෙන කාලවකවානුවක් කියලා බොහෝ දෙනෙක් සතුටටපත් වෙනවා නේ ස්වාමිනාස. එහෙමයි ස්වාමිනා. ඉතින් ඒ සතුටටපත් වෙන අවස්ථාවේ බෞද්ධානාලිකා ඔස්සේ පැය 24 මුළුල්ලෙහිම ධර්ම ශ්‍රවණය කරන නිසා මේ වෙලාවට නියමිත ධර්ම සාකච්ඡාවේදී අපි අදත් ඉතාම වැදගත් ධර්ම කාරණාවක් පිළිබඳව කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඒ තමයි මේ වචනයෙන් පරිස්සම් වීම කියලා කියනකොට, මේ දිනවලත් හැම කාලයකමත් වචනයෙන් පරිස්සම් වීම කියලා කියන එක වැදගත් නේ ස්වාමිනා. ඉතින් ස්වාමිනාහසේ විශේෂයෙන්ම ඉතාම වටිනා ධර්මකාරණාවක්, එහෙම නැත්නම් සංයුක්ත නිකායේ සඝාතක වර්ගයේ බ්‍රහ්ම සංයුක්තේන ඉතාම වටිනා සූත්‍ර දේශනාවක්. ඒ සූත්‍ර දේශනාවේ ඒ විදිහට බ්‍රහ්ම රාජයා තමයි තුදු බ්‍රහ්මයා කියලා කියන්නේ. එතකොට තුදු බ්‍රහ්මයා ඉහතාත් භාවයක කෝකාලික භික්ෂුව ආශ්‍රය කරපු, ඒ වගේම ඥාති හිතවත්කමින් බොහොම ඇසුරු මිසුරු කරපු කෙනෙක්. නමුත් කෝකාලික භික්ෂුව වැනි මිත්‍යා දෘෂ්ටික අදහසක්, එහෙම නැත්නම් දේශයෙන් යුක්තව කටයුතු කරපු කෙනෙක් නෙවෙයි. බොහොම අවබෝධයෙන් යුක්තව ධර්මයේ ජීවිතයට එකතු කරගත් නිසා අනාගාමි තත්වයට පත්වෙන්නට, ආර්යයන් වහන්සේ නමක් බවට පත්වෙන්න පිළිවන්කම ලැබුණා. ඒ නිසා බ්‍රහ්ම ලෝකයේ ඉඳලා මේ තවමත් පරණ අදහස ඉඳගෙන බොහෝම අපායගාමී වීම සඳහා අකුසල් රැස් කරගනිමින් සිටින පෝකාලික භික්ෂුවට පිහිට වෙන්නට කියලා තමයි තුදු බ්‍රහ්මයා කෝකාලික භික්ෂුව හමු වෙවිලා මේ විදිහට ප්‍රකාශ කළේ නේ ස්වාමීනි. ඒ වගේම දැන් අපි ගත්තොත් එහෙම අපේ
ඥාතිවරු කලෝරිය කළාට පස්සේ එහෙම සම්මත මෙදුනාට පස්සේ ස්වාමීන් වහන්සේ අපිට හිතෙනවන්නේ ඥාතියා කොහෙ ගියාද දන්නේ සුගතිගාමි වුණා දුගතිගාමි වුණාද දන්නේ කියන දහස්සේ බොහෝ දෙනෙක් ඉන්නවනේ එහෙම සම්මත නමුත් ස්වාමීන් වහන්සේ අඩුම තරමින් අපි හිතමුකෝ පින් මදි වෙලා අපේ ඥාතිවරයා ප්‍රේත ලෝකේ ප්‍රේත යෝනිය උපන්න කියලා නමුත් ප්‍රේත ලෝකේ ඉන්න ප්‍රේතයන්ටත් ස්වාමීන් වහන්සේ අපිට පිහිටවීමේ හැකියාව තිබෙනවා හැබැයි අපි ඒක එහෙට විශ්වාස කරන්නේ නැහැ ස්වාංශ පින් අනුමෝදන් කිරීමේදී බුදු දේශනාවේ විස්තර කරනවා ස්වාමීන් වහන්සේ මට මතකයි තිරෝකුඩ සූත්‍රය තිරෝකුඩ සූත්‍රය සඳහන් කරනවා අපි ධම්මේ ඥාති නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ කියලා මියගේ ඥාතීන්ට පින් දුන්නට පස්සේ ස්වාමීන් වහන්සේ ඒ ඥාතිවරු ඒ පින් ලබාගත යුතු තැන ඉඳලා පින් අනුමෝදන් වෙනවා ස්වාංශ ඒ කියන්නේ පිනෙන් සතුටු වෙනවා සතුට වෙනව විතරක් නෙමෙයි පින් අනුමෝදන් කරපු සැනින් ඥාති ප්‍රේතයන්ට ඒ පූජා කරපු දේවල් වලට අනුව යම් යම් වස්තු ලැබෙනවා ස්වාමීන් වහන්සේ. ඇතැම් විට දිවි ලෝකේ දෙවියන්ට වගේම සැප සම්පත් ලැබෙන අවස්ථාවක් තිබෙනවා. මොකද ඥාති ප්‍රේතයෙක්ව ප්‍රේත ලෝකෙන් අත්මොදුවන්නට හැකියාවක් නැහැ. දැන් ඇතැම් ස්වාමීන් වහන්සේලා පින් දෙනකොට කියනවා දුගති ගාමි ස්ථානයක ඉපදී යැත්නම් දුගතියෙන් අත්මිදේවා කියලා. නමුත් පින් අනුමෝදන් කළ සැනින් ස්වාමීන් වහන්සේ දුගතියෙන් අත්මොදවන්නට පුළුවන් කමක් නැහෙනේ. මොකද කර්මානුරූපීවනේ දුගතිගාමි වුනේ. නමුත් ස්වාමීන් වහන්සේ මේ දුගතිගාමි වෙච්ච දැන් ප්‍රේත ලෝකයේ වගේ හිටපු කෙනෙකුට අපිට පිහිට වෙන්නට පුළුවන් හැකියාවක් තියෙනවා. අපි පින් දුන්නට පස්සේ මේ ඥාති ප්‍රේතයා හිතනවා කියනවා චිරන් ජීවති අම්හාකා ඥාති කියලා. අනේ අපේ ඥාතිවරු දිගාසිරි ලබත්වා යහපතම දකිත්වා කියලා ඥාති ප්‍රේතයන් පව අපිට එකෙන ආශිර්වාද කරනවා කියනවා. තේහෙවිගේ ස්වාමීන් දැන් මේ තුදු බ්‍රහ්මයා කියලා කියන්නේ කෝකාලිකගේ ඥාතිවරේ. ඉතින් කෝකාලික ගැන අනුකම්පා කළා තමයි ස්වාමීන් වහන්සේ කෝකාලික දුකටපත් වෙලා ඉන්න වෙලාවේ තුදු බ්‍රහ්මයා බඹලුවෙන් වැඩම කරන්නේ. එහෙම සම්මස. විශේෂයෙන්ම දේවදත්ත හාමුදුරුවන්ගේ තිබිච්ච අදූරදර්ශී අදහස නිසා විශාල පිරිසක් ඒ විදිහට නොමග ගියා. ඒ අතරේ දැන් දේවදත්ත හාමුදුරුවෝ බලාපොරොත්තු වුණේ බුදුරජාණන් වහන්සේව ඝාතනය කරලා බුද්ධත්වයට පත්වීම. කියන්නේ අර අපි ගත්තොත් එහෙම දැන් පෘථග්ජන සමාජයේ අපි හිතමුකෝ බලේ ඉන්න රජ කෙනෙක්ව ඝාතනය කළා රජගමටපත් වෙනවා රජගමටපත් වෙන්නට හැදු වගේ වැඩක්. වැඩේනේ එහෙම සමහරවිට. ඉතින් ඒ නිසා ඒ අදහසින් කටයුතු කළා. ඉතින් විශේෂයෙන්ම දැන් කෝකාලි භික්ෂුවට මතක් කළා මේ එයාගේ බලාපොරොත්තු තිබුණේ මේ දෙපස වැඩ සිටින අගසව් බවට පත් වෙන්න. දේවදත්තගේ දේවදත්ත භික්ෂුවගේ නේ ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ නිසා දැන් මෙතෙන්දි පැහැදිලි කෝකාලික භික්ෂුවත් අර නිරන්තරයෙන්ම සරියුත් මොගලන් මහරහතන් වහන්සේලාට කරපු දුෂ්ටකම් නිසාම රෝගී තත්ත්වයට පත් වුණා. එහෙමයි නේ ස්වාමනස. බොහොම පුංචියට තිබුණු බිබිලි වගේ හැදිලා ඊළඟ ක්‍රමක්‍රමයෙන් දැන් කෝකාලික භික්ෂුවගේ දායක පිරිසක් සරියුත් මොගලන් මහරහතන් වහන්සේට දානකට ආරාධනා කරනවා. අපි සංසය ඉගෙන පොඩ්ඩක් සඳහන් කරන්න හොඳයි. එහෙම සම්නස. නේද? පිරිකර ප්‍රශ්නයක් තමයි මේකට හේතුනේ. එහෙම සම්නස. දැන් එතකොට දැන් කෝකාලික භික්ෂුව අර සරියුත් මොගලන් ස්වාමීන් වහන්සේලාගේ අදහස් කොහොමද කියලා බලන්නට එහෙමයි. දානකට ආරාධනා කළා. පරීක්ෂණයක් කරන්න. ඉතින් ඒ වෙලාවේ අර ලැබුණු පරිස්කාර සියල්ලක්ම සරියුත් ස්වාමීන් වහන්සේලාගේ අතවැසි ස්වාමීන් වහන්සේලා එකතු වෙලා දායක පින්තුන් ඒක රාශි වෙලා ඒ සියලුම පරිස්කාර රැගෙන ගියා දානෙන් පස්සේ. ඉතින් කෝකාලික භික්ෂුව කල්පනා කළා අදහස් කරගෙන හිටියේ මේ රහත් වුණාට පස්සේ කියන්නේ රහතන් වහන්සේ නමක් බවට පත් වුණාට පස්සේ මේ වටේ තියෙන කැමැත්ත නැති නිසා මේවා දාලයයි කියලා. ඉතින් ඒ අවස්ථාවේ තමයි විශාල කිපීමක් ඇති කරගත්තේ තරහක් ඇති කරගත්තේ නේ ස්වාමීනි. සංඝලාභයේ සංඝයාතර බෙදීම පිණිසයි ඒ උත්තමයන් වහන්සේලා ඒ පිරිකර රැගෙන වැඩම කළේ නේ ස්වාමීනි. එහෙම ස්වාමීනි. දැන් විශේෂයෙන්ම ඒකට විනය කර්මයකුත් තියෙනවා නේ ස්වාමීනි. එහෙමයි.
විනය කර්මයකුත් තියෙනවා. ඉතින් අපලෝකන විනය කර්ම අපලෝකන විරෝක මේ විනය කර්මය. එහෙම. ඉතින් එතෙන්දී සියලුම භික්ෂු සංඝ සතුව ලැබිච්ච යම් වස්තුවක් තියෙනවා නම් ඒවා ඒ වැඩ සිටි භික්ෂුන් වහන්සේලා අතරේ සමසේ පිළිලා යන්නට ඕනේ. එහෙමයි. නේ සම්. ඉතින් එතකොට එහෙම දෙයක් සිද්ධ වුණේ නැහැ. ඒ කියන්නේ එහෙම දෙයක් තමයි විශේෂයෙන්ම මේ සාරිපුත් ස්වාමීන් වහන්සේ ඇතුළු මහරහතන් වහන්සේ ඇතුළු භික්ෂුන් වහන්සේලා විනයානුකූලව ඒ කටයුතු සිද්ධ කළා. නමුත් කෝකාලික භික්ෂුව බලාපොරොත්තු වෙච්ච විදිහට ඒ පරිස්කාර ලැබුණේ නැහැ. ඒ කියන්නේ කෝකාලික බලාපොරොත්තුනේ තනිවම ඒ පිරිකර භුක්ති විඳින්නට. එහෙම ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ වෙලාවේ තමයි තරහක් ඇති කරගත්තේ නේ ස්වාමීන් වහන්සේ. ඒ තරහ දිගින් දිගටම පවතින ස්වභාවය දැනගෙන තමයි තුදු බ්‍රහ්මයා බ්‍රහ්මතලයේ ඉඳලා මේ පිහිට වෙන්නට කියලා කෝකාලික භික්ෂුව හමුවට ඇවිල්ලා ප්‍රකාශ කළේ දැන්වත් මේ තියෙන තරහ අමනාප ගති දුරු කර ගන්නට කියලා නේ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ මියදෙන්න ඔන්න මෙන්න. එහෙම. ඒ කියන්නේ මේ පණකෙන්දී අවසානම අග්ගිස්සටත් ඇවිල්ලත් උපකාරයක් කරන්නට බැලුවේ තුදු බ්‍රහ්මයා. එහෙම ස්වාමීන් වහන්සේ. ඒ වෙලාවෙත් හිත පහද ගන්න බැරි වුණා. නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඒ වෙලාවෙත් හිත පහද ගන්න බැරි වුණා. ඒකට හේතුව තමයි මේ විශේෂයෙන්ම අර සාසනික පරිසරය ගැන මේ විදිහට දැන අවබෝධයක් තිබුණාට දැන් පැවිදි වෙන්නට ඕනේ කියලා වගේ එහෙම අදහසක් තිබුණාට ධර්මයේ පිළිබඳ අවබෝධයක් තිබුණේ නැහැ. නේ ස්වාමී. එහෙමයි. ධර්මයේ පිළිබඳව යම් ගැඹුරු අවබෝධයක් තිබුණේ නැහෙනේ. ඒ නිසා ඒකට හේතු ඒ නිසා තමයි ඒ කියන්නේ සම්මාදිට්ඨිය තිබ්බේ නැහැ කියන එකයි. සම්මාදිට්ඨිය තිබුණේ නැහැ. කර්මඵල අදහන නුවණ තිබුණේ නැහැ. එහෙමයි නේ ස්වාමිනස්. ඇතැම් විට ධර්මයේ පිළිබඳ සුතමේ ඥානයක් තිබ්බ වෙන්න පුළුවන් නේ ස්වාමිනස්. එහෙම දේවදත්තට සුතමේ ඥානයක් තිබ්බ ධර්මයේ සම්බන්ධයෙන්. එහෙම ස්වාමිනස්. නමුත් අවබෝධ ඥානයක් තමයි නොතිබුණේ. එහෙම ස්වාමිනස්. දැන් ධ්‍යාන උපදවාගෙන සමාපatti පහළ කරගන්න පුළුවන්කම තිබුණා නේ ස්වාමිනස්. නේද? එහෙමයි. ඉතින් ඒත් මහා ලාමක අදහසක් නේ ස්වාමිනස්. දැන් දුරජානන් වහන්සේ නමක් ඒ විදිහට ඝාතනය කළා. තමන් බුද්ධත් බුද්ධත්වයටපත් වෙනවා කියලා කියන අදහසම පුදුම ලාමක අදහසක් නේ නේ ස්වාමීනි. අපි ගත්ත ස්වාමීනි මේ භෞතිකවාදී අදහසක් තිබිලා තියෙනවා. එහෙම ස්වාමීනි. සම්මාදිට්ඨියෙන් තොරව දැන් ඔය ගොඩක් සංස් දැන් ඔය දියුණුයි කියන බොහෝ අය වර්තමානයේ තුල භෞතිකවාදීව තමයි කල්පනා කරන්නේ. එහෙම ස්වාමීනි. ස්වාමීනි මට මේ මෑතකදී ෆ්‍රාන්සේ පැරිස් නුවර ඉන්න එක්තරා මෞතුමියක් අන්තර්ජාලයෙන් සම්බන්ධ වෙලා මට එතුමිය කතා කළා. කතා කළේ එතුමිය කිව්වා ස්වාමීන් වහන්ස දැන් අපි මේ පටිච්චසම්පාදයක් ගැන කතා කරනවානේ ස්වාමීන් වහන්ස. නමුත් ස්වාමීන් මේ පටිච්චසම්පාදේ මේ චතුරාර්ය සත්‍ය මේ හැම එකක්ම අවබෝධ කරගන්න ස්වාමීන් වහන්ස අපිට ලොකු කුසල් බලයක් ඕනේ. ඒ කුසල් බලය උපද්ද ගන්න පින් බලයක් එපේ. ඉතින් ස්වාමීන් අපි ආමිස පූජාත් සිද්ධ කරනවා ගිහි අය හැටියට. ප්‍රතිපත්ති මේ පූජාවත් සිද්ධ කරනවා. නමුත් සම්ස ඇතැම් පිරිසක් ඉන්නවා මේ වියත් කියලා හිතාගෙන ඉන්න පිරිසක් බුද්ධිමත් උගත් කියලා හිතාගෙන ඉන්න පිරිසක් ඉන්න සම්නස්ස ආමිස පූජාවට ගරහනවා. මල් පූජාවට දොස් කියනවා. පහන් පූජාවට දොස් කියනවා. සුවඳ පූජාවට දොස් කියනවා. බුද්ධ පූජාවට දොස් කියනවා. ඒයි කියන්නේ ඕව කර කර ඉඳලා හරියන්නේ නැහැ. කෙලින්ම නිවන් දකින්න ඕනේ. කෙලින්ම මාර්ගඵල වලට සමවදින්න ඕනේ කියලායි කියන්නේ. ඒත් එතුමිය ප්‍රශ්නයක් හැටියට මට මේක ඉදිරිපත් කළේ. එම මෙතුමීට ඒකට හොඳ පිළිතුරක් ධර්මයට අනුව දුන්නා ස්වාමීන් වහන්සේ. ඒ වගේ ස්වාමීන් වහන්සේ ඇතැම්මයි හිතන්නේ මේ මගඵල අවබෝධ කරනවා කියන එකත් භෞතිකවාදී දෙයක් හැටියට. එහෙම. අපි මේ පිළිබඳව පොඩ්ඩක් කතා කරන හොඳයි ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන් වහන්සේ. දැන් ඇත්තට මේ කාලය තුල ඒ පිළිබඳව අවධානය යොමු කිරීමට ඉතාම වැදගත්ම කාලයකට හේතුව තමයි දැන් මේ ලැබිලා තියෙන විවේකේ. එහෙමයි. නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. දැන් අපි සූත්‍ර දේශනාවක් ගත්තොත් ඒ සූත්‍ර දේශනාවේ ආරම්භයේදී සඳහන් වෙන්නේ භික්ෂුන් වහන්සේලාගේ පැත්තෙන් ගත්තාම අරඤ්ඤගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා කියලානේ. එහෙමයි නේද? එහෙමයි. එතකොට මේ අවස්ථා තුනේදීම තියෙනවා යම්කිසි අර සමාජයෙන් ඈත්වීමක් නේද එතකොට? ඒ කියන්නේ තනිවීමක් කියලා කියන එක. ඇත්තටම ධර්මයේ තුල හුදකලා වීමක්. හුදකලා වීමක් ගැන නේද සම්මස්? එතකොට හුදකලා වීමෙන් සම්ස අවසරයි. දැන් කෙනෙකුට හිතෙනපද දැන් හුදකලා වීම සහ සමාජයෙන් කොන් වීම කියන එක ඇතම් කෙනෙක් පටල ගන්නවා. ඇතම් කෙනෙක් හිතනවා හුදකලා වීම කියලා කියන්නේ සමාජයෙන් කොන් වීම කියලා. එහෙම. නමුත් සම්ස සමාජයෙන් කොන් වෙන්නට පුළුවන් හොරකම් කරන කෙනෙකුටත්. එහෙම.
අපරාධකාරයෙකුට සමාජයෙන් කොන් වෙලා හැංගිලා ඉන්න පුළුවන්. එහෙම. නමුත් ධර්මයේ තුලින් කරන්නේ සමාජයෙන් කොන් වෙලා හැංගිලා ඉන්න එක නෙමෙයි නේ ස්වාමිනාස්. එහෙම ස්වාමිනාස්. ගුණ ධර්ම දියුණු කිරීමට කුසලයේ තුල තනි වෙන එකක්. එහෙම ස්වාමිනාස්. එහෙමයි. දැන් දැන් සමහර අය කියනවනේ දැන් සමහර අය ස්වාමිනාස් මතක් කළා වගේ දැන් කොන් වීම කියලා කියන එක ඒ සමාජයෙන් ඈත් කරන ස්වභාවයක් තියෙනවනේ. දැන් ඒ පුද්ගලයා සමාජයට නැහැ. නේ සමාජයෙන් ගොඩක් ඈත් වෙලා ජීවත් වෙන කෙනෙක් කියලා සමන කොන් කරන ස්වභාවයක් නේ තියෙන්නේ. නේ සමන. එහෙම. ඉතින් ඒක අර ඇත්තරම මේ අපේ ශාරීරික වශයෙන් තිබෙන වෙනස්කම් නිසා දැන් අපි දන්නෝ ශරීරයේ තියෙන පරිවර්තනය පරිවර්තනයේ හැම දෙයකටම මුල් වෙන්නේ ස්වාමිනාස්ස දැන් පුංචි කාලේ ඉඳලා ගත්තොත් එහෙම දැන් අපි ගත්තොත් එහෙම පුංචි කාලේ ඉඳලා ශාරීරියේ වැඩෙනකොට ශාරීරියේ වැඩෙන්නට වැඩෙන්නට අර තරුණ කාලේ අපි හිතමු ශාරීරික වශයෙන් දින ශක්තිය. එතකොට ඒ ශක්තිය උපයෝගී කරගෙන ශක්තිය වැය කිරීම සඳහා ශක්තිය වැය කිරීම සඳහා කරන ක්‍රියාකාරකම් ටිකක් නෙමේ තරුණ සමාජය තුල තියෙන්නේ. ඒකට තමයි තරුණකම කියලා කියන්නේ. කියන්නේ නේ ස්වාමනස. එතකොට දැන් අපි කියන්නේ ඒකට අර යොබන මදේ කියලා කියන්නේ. එහෙමයි. නේ ස්වාමනස. එහෙමයි. ඉතින් එතකොට අපි ගත්තොත් එහෙම දැන් ඒ තරුණයෙක් සාමාන්‍යයෙන් ඒ තරුණ ශක්තිය වැය කිරීම සඳහා තනියෙන් කටයුතු කරනවට වඩා ඒ ඒ ඒ ඒ සමාජයට එහෙම නැත්නම් ඒ තරුණ පිරිසට ඒ වයසට සමාන පිරිසක් එක්ක කටයුතු කිරීමක් වෙන්නේ. එහෙම. එතකොට අපි ගත්තොත් එහෙම දැන් තියෙන ක්‍රීඩා ගත්තාම එතකොට ඒ වගේ අර සෑම අවස්ථාවකදීම උත්සාහ කරන්නේ පිරිසක් එක්ක කටයුතු කරන්න. එහෙම නේ සමහරවිට ඒක ශාරීරික ස්වභාවයනේ. එහෙම. ඒක ශාරීරික ස්වභාවයත් එක්ක කියන්නේ ඒ ශරීර ශක්තියත් එක්ක ශක්තියක් එක්ක සහසම්බන්ධ වෙන දෙයක් නේ. නේ සමහරවිට. ඉතින් අපි දන්නවා දැන් ඒ වගේ කෙනෙක් දැන් තරුණ කෙනෙක් උත්සාහ කරන්නේ තනියෙන් ශාරීරියේ තියෙන ශක්තිය වැය කරගන්න. අපි හිතමුකෝ යම්කිසි වැඩක යම්කිසි කටයුත්තක නිරත වෙන්න. අපි හිතමු ටිකක් බර වැඩක් ගත්තොත් එහෙම ගල් කඩන එකක් හරි දර පලන එකක් හරි එහෙමයි. ඒ වගේම කුඹුරු කොටන එකක් හරි නේ සාමාන්‍යයෙන් කියන්නේ කණ්ඩායම් ක්‍රියාකාරකම් ටීම් වර්ක් එකක් කියලා කියන්නේ. එහෙම සම්මත. අපි ගත්තොත් ශරීරයේ ජවය ඇඟ පෙන්නලා මස් පිඩු පෙන්නලා දගලලා කරලා කෑ ගහලා නේ සම්මත. එහෙම සම්මත. එහෙමනේ. එහෙම සම්මත. ඉතින් එතකොට දැන් ගොඩාක් වෙලාවට උත්සාහ කරන්නේ දැන් තමන්ගේ ශක්තිය අනිත් අයට පෙන්වන්න නේද? දැන් තමන්ගේ ශක්තිය තමන්ට පෙන්වනවට වඩා ඒක මේ තවත් කෙනෙකුට පෙන්නලා සාමාන්‍යයෙන් වචනිනුත් හිනහා වෙලා සතුටු වෙලා කතා බහ කරලා අන්න ඒ වගේ පූර්ණ සතුටක් නේ ලබන්නේ. එහෙම. අපි නැත්නම් ස්වාමීන් වහන්සේ දැන් බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා බොහෝ දෙනෙක් තරුණයි. එහෙම ස්වාමීන් වහන්සේ. දැන් බුදුරජාණන්ස වැඩ හිටපු කාලේ බොහෝ වික්ෂුන් වහන්සේලා තරුණ පිරිස තමයි ශ්‍රමණදම් පිරිවි. එහෙම ස්වාමීන් වහන්සේ. වර්තමානය තුළ පවා තරුණ නියෝජනයෙන් බොහෝ ශාසනික සේවාවන් සිද්ධ වෙනවා. ත්‍රිනිකායක මහානායක අනුනායක ස්වාමීන් වහන්සේලාගේ ආශිර්වාදයේ ඇතුව. එහෙම ස්වාමීන් වහන්සේ. සංඝනායක ඒ වයෝවෘද්ධ ගුණවෘද්ධ ස්වාමීන් වහන්සේලාගේ ආශිර්වාදයේ ඇතුව ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ අපි ගත්තොත් එහෙම දැන් තරුණකම ගැන කතා කරානේ. එහෙම. අපි ගත්තොත් එහෙම දැන් තරුණයන්ටම ආවේනික ආහාර වර්ග. එහෙම. පාන වර්ග. එහෙම. ක්‍රියාකාරකම්. ඒ වගේම තරුණයන්ගේ මස් පිඩු පෙන්වන්නම ස්වාමීන් වහන්සේ මේ ඇඟපත පෙන්වන්නම අදාළ ඇඳුම් තියෙනවනේ. එහෙම ස්වාමීන් වහන්සේ. බොඩි ෆිට් කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ සාමාන්‍ය. එහෙම. එතකොට දැන් අපි ගත්තොත් මේ දැන් වික්ෂු සමාජය තුළ විතරයි ඇඟ පෙන්වන්නට අමුතු සිවුරු නැහැ නේ ස්වාමීන් වහන්සේ. එහෙම සම්මාස. ඇතැම් විට අපි දානෙටත් මේ සිවුර. එහෙම. පාංශුකුලෙටත් මේ සිවුර. එහෙම. විදේශගත වුණා කියලා තමුත්තක් නැහැ නේ ස්වාමීන් වහන්සේ. එහෙම සම්මාස. අපි හිතමු අපිට මේ රටේ ඉඳලා මැද ප්‍රදේශයකට යන්න වෙනවා ධර්මචාරිකාවකට. එහෙම. ඇතැම් විට මේ සිවුරම සෝදලා තමයි අපි ගැටවටු කරලා දෙවුර පොරෝලා ඉවරලා වැඩම කරන්නේ. ඒ විනය අනුකූලව නේ ස්වාමීන් වහන්සේ. එහෙම සම්මාස. ඉතින් එතකොට දැන් මම මතක් කරේ මේ අර නිදහස් වේ කියන්නේ තනිවීම එහෙමයි. ඒ වගේම හුදකලා වීම. එහෙමයි. ඒ හුදකලා වීම තුල තමයි එතකොට ධර්මයේ ගවේෂණය කිරීමට ඊටාම හැකියාවක් තියෙන්නේ ස්වාමීන් වහන්සේ. එතකොට ඒ වගේ පරිසරයක් තමයි තෝරගන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් එතකොට දැන් මේ කතාබහෙන් ගොඩාක් වැරදි සිද්ධ වෙනවනේ. එහෙමයි. නේද? අපි කියනවා වචනයෙන් වෙන අකුසල් කියලා එක පැත්තකින්. වචනයෙන් වෙන වැරදි කියලා කියනවා. එතකොට දැන් මේ දිනවලත් අපි දන්නවා තමන් නිසා නෙවෙයි අනුන් නිසා. අනුන්ගේ වැරදි හෝ
निवेर हरिदयाकारी वरदिदयाकारी हेम देखम मे अभी क्या खटदान्यन वकील हेमदेघटम मे किला ये वगे हेम तंग विवेचने मे युगे समाज मध्य जालाटिक प्रबल निशा हेमदीना विचार के बोट पत्ला हेमदीना बहुदिन बहुदिन विचारे विचार के बोट पत्ला तम नुदंडा दीवल तर स्वामी खटदान लेकिन लोक अणुट पत्न स्वामी स्वामी हेमद्याम देश पालने दकी कोटिमे कोरोना पालने पवा कोरोना वसंगते स्वामीनास मे वर्तमान रजे विसी दर्ज जनाधिपति अतु सौख्य बलदारी सौख्य निधारी आरक्षक अंश वल युद्ध हमदापत्म पिरीस स्वामीनास लोकु मेहवर करटे समस्त जनता अभी गत्ते हेम जनाधिपति चांदीप पिरीसट भी रखने विपक्ष नायक प्रयाट चांदीप पिरीसट इवगेम अनेकुत सुलुपक्ष वलट चांदीप पिरीस वलट ये पक्ष नायक अंट उतुरे नगने हीर दकुने बटहीर खांद उड़ाट उतुर मेद मे हेमदेनागेम जीवित आरक्षा कि मिथन सिद्धकरा नमु स्वामीनास मेकवत एतम किनिकेट दकीम किनिक मटहित दुखाई मे रोगे मीट बड़े व्याप्त नवीम संबंधी दुखेंग इन वगैरह मटहित एतम अदास समाज माध्यवल दिन पास लेकिन ये आईटे अवश्य अपेदन मेहटी अट मीट मीट बड़ा मे रोगे व्याप्त वेला मिनीसु दुखट पत्ला मिनीसु नेत्र नति वेला बडगिन्न मिनीसु मेरी वेटिला कोरोना रोगे ये तेंग मिनीसु मेरल वेटिला एथम पिरीसा कि मे वगे देख बलापुर अवासनावा अहो अवासनावा स्वामीनास अभी अरे मुलिंग कथाकला स्वामी पेवस वगे अवश्य देटा अनवश्य देटा खट दमी मच्चर पाड़ वगदने स्वामीनासोकालिक भिक्षु की बलायद मेत्र पोल पलागर निरेट ने स्वामीनास पत्न के ඉතින් ඒ වගේ තත්ත්වයට පත් වෙන්න උනේ දැන් මේ හිතේ තියෙන ක්‍රෝධය හිතේ තියෙන වෛරය ක්‍රෝධය කියලා කියන එක වචනයෙන් ප්‍රකාශ කරලා නේ සම්මස් වචනයෙන් ප්‍රකාශ කරලා මහා අකුසලයක් සිද්ධ කරගත්ත නිසානේ එතකොට දැන් මෙතෙන්දි සඳහන් වුණා ඒ සූත්‍රයේ සඳහන් වුණා රහතන් වහන්සේලාට විශේෂයෙන්ම රහතන් වහන්සේලාට එහෙම නැත්නම් ආර්ය උතුමන් වහන්සේලාට දෝෂාරෝපණය කිරීම තරම් ඒ විදිහට තවත් වරදක් නැහැ කියලා. එහෙමයි. පාපගාමී වීමට මේ කියන්නේ අකුසලයක් නේ සම්මස්. අපි ගත්තොත් ඉතර පැත්තකින් ගත්තොත් ස්වාමිනාහස දැන් පිරිකර සම්බන්ධයෙන් ඇති කරගත ලෝභ සිත. එහෙමයි. පිරිකර නොලැබීම නිසා ඇති වෙච්ච ගැටුණු සිත. එහෙමයි. සරියුත් මුගලන් උත්තමයන් වහන්සේලාට සමාජයෙන් සත්කාර ගෞරව ලැබිච්ච නිසා ඇති වෙච්ච ඉරිසියා සහගත සිත. එහෙමයි. ඒ වගේම පලි ගන්නෙ මේ කියන ක්‍රෝධ සිත. එකකින් එක ස්වාමීන් වහන්සේ අකුසල් ඇමිනිලා යන හැටි බලන්න ගොනි. එහෙම ස්වාමීන් වහන්සේ. එකකට එකක් ඇමිනිලා යනවා. එහෙම. අර දුම්රියේ එන්ජින් එකට අනිකුත් දුම්රියේ පෙට්ටි ඇමිනිලා යනවා වගේ ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන් වහන්සේ. දැන් මෙතෙන්දී ස්වාමීන් වහන්සේ දැන් අර වචනය කියලා කියනකොට වචස් ගොඩාක් දෙනක දැන් නිහඬව ඉන්න නිහඬව සාමාන්‍ය නිහඬවගත ජීවිතයක් ගත කරන අය දැකලා තියෙනවනේ ස්වාමීන් වහන්සේ නේද අපි. එහෙමයි. ගොඩාක් නිහඬව ඉන්න අය ගොඩාක් ගොඩාක් ಗುಣධර්ම තියෙන අය මෛත්‍රිය කරුණාව දයාව අනුකම්පාව කියලා කියන බොහොම සංයමයෙන් බොහොම සෞම්‍ය සිතින් කටයුතු කරන අය ඉන්නවනේ බොහොම අඩුවෙන් කතා කරන්නේ එහෙමයි නේ සෞම්‍ය බොහොම අඩුවෙන් කතා කරන්නේ ඒ වචන කීපයක් කතා කළත් බොහොම සෞම්‍ය විදිහට තමයි කතා බහ කරන්නේ නැස දැන් මට ඔහොම කියද්දි මට මතක් වුණා දැන් අපි ස්වාමිනස් අමුතු සමාජික ජීවත් වෙන්නේ එහෙම සෞම්‍ය මනුස්ස ලෝකේ කියලා කියන්නේ නානත් කාය නානත් සංජිනෝ එහෙම සෞම්‍ය ඒ කියන්නේ මිනිස්සු ශරීරවලිනුත් වෙනස් එහෙම රූප ස්වභාවයෙන් වෙනස් එහෙම හැඟීම් වලින් අදහස් වලුත් වෙනස් එහෙම ස්වාමිනස් දැන් අර ස්වාමිනස් ගෝවගේ දැන් ඔය නිහඬව ඉන්නවා කියන අයට ඇතම් කෙනෙකුට නිහඬව ඉන්න ඇතම් කෙනෙකුට සමාජයේ මෙන්න මේ විදිහ දෙයක් කියනවා එහෙම ඔය 10ට ගණින්න බෑ වගේ හිටියට හරීම කට්ටය. එහෙම සමහරවිට. හරීම මේ ලෝකය. එහෙම. හරීම අණ්ඩය අණ්ඩ පාලය කිලත් කියනවා. එහෙම. සමාජයේ වචන වල මම මේ කියන්නේ ස්වාමීනාංශ. එහෙම. මේ සාකච්ඡාවට ඒක ගන්නට බඳුන් කරන්න ඕන නිසා. එහෙම සමහරවිට.
එතකොට සංස නිහඬව ඉන්න ඇතම් කෙනෙක් කට්ටේක් වෙන්න පුළුවන්. එහෙම. ලෝකෙක් වෙන්න පුළුවන්. එහෙම. සමාජයේ වචනෙම කිව්වොත් අණ්ඩපාලයෙක්ම වෙන්න පුළුවන්. එහෙම. නමුත් ස්වාමිනාස් කෙනෙක්ව එහෙම අපි බාහිරින් බලලා තීරණය කර ගැනීම කොච්චර වරදක්ද? එහෙම ස්වාමිනාස්. නේ ස්වාමිනාස්. එහෙම ස්වාමිනාස්. දැන් එතකොට ඒ විශේෂයෙන්ම දැන් අපි ගෙමු ඒ නිහඬව ඉන්න කෙනෙක් इंदला हेटला कथा बहा करना कोट ए इंदला हेटला कथा बहा करने का दुष्ट ना नहीं स्वामी ठीक है नहीं ये वाचनियात पौरुष वाचनियाक्वे नवना हिस्स वाचनियाक्वे नवना इवागे म केलाम इतरम केलाम किनिक ना इतो कोट में ये आश्रय करन समाजे ये आश्रय करपु समाजे इन तमांट लेबिलती ने वाचन बहुम सुलु प्रमाणे वचन लेबिलती है නේ සමනෝ කිමයි. එතකොට අපි කියන්නේ සාමාන්‍යයෙන් ඒ අයට ලැබිලා තියෙන වචන ප්‍රමාණය බොහොම සීමිතයි. ඒ සීමිතව ලැබිලා තියෙන වචන ප්‍රමාණයත් දැන් හැකී අපි කියනෝනේ වචන ප්‍රකාශ කිරීමට තියෙන දක්ෂකම ඒ දක්ෂතාවයත් ඒ දක්ෂතාවය තුර ලැබිලා තියෙන වචන ප්‍රමාණයත් අර හොඳ වචන නෙවෙයි. නේ සමනෝ කිමයි. දෙමාපියන්ගෙන් වෙන්න පුළුවන්. ඒ වගේ මේ පරිසරයෙන් වෙන්න පුළුවන්. आश्रय निश्रय करना समाजें वेन्न पूर्वांग लभ्यतीन वचन बहुम एविधियट अनित्थाय पेलन वचन तमाय कथा करो हित कीर्गस्सन दे तमाय कथा करणे कथा करणे स्वामिनः दैं मेतेन संदाहं उनाने दैं अर उत्पतिन्म दैं अर तुदुबक्मया एविधियट उपमावक् किव्वने नेद एहेम उपमावक् कियनवा कोकालिक भिक्षुवट अर कथा बह करगेन यनकोट एहेम ए कियन्ने කෝකාලික භික්ෂුවට අනුකම්පා වෙන්න අනුකම්පා පිහිට වෙන්න හැදුවේ. නමුත් එහෙම දැක්කේ නෑනේ. එහෙම. දැන් කෝකාලික භික්ෂුව කිව්වා අපි අහලා තියෙන්නේ මේ අනාගාමි පුද්ගලයෙක් බවට පත් වෙලා නේද අනාගාමි ආරයන්ව තමයි අනාගාමි වුණා කියලා ඉතින් බාගතුන් වහන්සේගෙන් අහලා තියෙන්නේ. අහලා තියෙන්නේ කියලා තමයි දැන් ඉදිරියට ප්‍රකාශ කරේ. එහෙමයි. ඉතින් ඒ වගේ තද ප්‍රකාශයක් නේ. එහෙමයි. නේ සමනස. තමුන් අනාගාමී කෙනෙක් කියලායි මම භාගතුන් වහන්සේගෙන් අහලා තියෙන්නේ. තමුන් අනාගාමී වුණා නම් බඹලෝට වෙලා ඉන්නේ නැතුව අහවල් එහෙකට මෙහෙ ආවද? එහෙම සාමාන්‍ය අපේ සමාජ සංස්කෘතිය ඒ වගේ කතාවල් කතා කරනවනේ. ඔහේ ඔහේගේ වැඩක් බලා ගන්න එකයි ඇත්තේ. එහෙම අපේ ප්‍රශ්න අපි විසඳ ගන්නම් කියලා උදව් කරන්න යන මිනිස්සයාට පන්නන අයත් ඉන්නවනේ ස්වාමිනාස්ස. ඉන්නවා සාමාන්‍ය. එනසස යුගයේ වෙනසක් නැහැ. එහෙම කල් ගත වුණාට असत्पुरुष पुद्गलया एकलत् ए विधियमाय मेकलत् ए विधियमाय अनागतित स्वामिनस ए विधियम तमाय एहेम स्वामिनस दैन कियने होंदक कियला मे तेरुम कल देन्नम बै एहेमाय ने स्वामिनस एहेम नुहुरट गन्ने नुहुरट गन्ने अनित पत्तरमाय गन्ने नेद एहेमाय एतोट दैन ए अपि दन्नो दैन दन्न केनेक नोदन्न केनेक कियनवट वडा दन्न केनेक एकन अंदुरुन कियन केनेक दन्न केनेक यमक कियला कियनकोट तमाय ओ प्रश्ने इन्ने දැන් නොදන්න කෙනෙක්ම ඇවිල්ලා යමක් කියනකොට ටිකක් අහගෙන ඉන්න ස්වභාවයක් තියෙනවනේ. එහෙමයි. නේ සනස්. එහෙමයි. දැන් දන්නම කෙනෙක් ඇවිල්ලා සමීපෙම හිටපු කෙනෙක් ඇවිල්ලා යම් අවවාදයක් කරන්න හදනකොට ඒක තමයි කියන්නේ අර මේ පඬිතකමක් වගේ කියලා හිතන්නේ නේ. එතකොට ඒ දැන් නොදන්නා කෙනෙක් යමක් කියනකොට නිහඬව ඉන්නවා. එහෙම තමයි. දන්නා කෙනෙක් යමක් කියනකොට ගැටෙනවා. එහෙම. ඒතරු ගැටීම තුල තියෙන සස මාන්නේද? එහෙම සනස්. එහෙමයි. මට එනවා අවවාද කරන්න මෙතන. එහෙමයි. එහෙම නේ ස්වාමීනි. මාන්නේද එතන තියෙන්නේ? මාන්නේනේ ස්වාමීනි නේද? එතකොට දැන් මෙතෙන්දිත් අර තුදු බ්‍රහ්මයා විශේෂයෙන් කෝකාලික භික්ෂුවට මතක් කළේ උපතින්ම කෙටේරියක් නේද? කෙටේරියක් කටේ කෙටේරියක් තියනවායි කියලා. එතකොට ඒ තුලින් ඒක බරපතල වචනයක් ස්වාමීනි. වචනයක් ස්වාමීනි. ඉතින් එතකොට ඒ තුලින් මේ ඒ කටේ කෙටීරියක් තියෙනවා කියලා කියන්නේ ඒකෙන් තමන් විනාශ වෙනවනේ ස්වාමිනාස නේද? ඉස්සෙල්ලාම තමන් විනාශ වෙනවා ඊළඟට අනිත් අය විනාශ වෙනවා. කියන්නේ වචනය කියන එක කෙටීරියක් නම් තමනුත් ඒකෙන් වෙනසිලා ඒ පිට වෙන වචනෙනුත් අනිත් අය කැපිලා යන එකක් නේ ස්වාමිනාස තමයි සිද්ධ වෙන්නේ. වෙනසිලා යන එක තමයි වෙන්නේ. එහෙම ස්වාමිනාස. වචනය කියන එක ඒ තරම් බරපතල. එහෙම ස්වාමිනාස. දැන් අපි දන්නවනේ කෙටීරිය කියලා කියනකොට දැන් අපි භාවිතා කරන එක එක ආයුධ තියෙනවනේ නේ සෝනස් ඒ ආයුධ වලින් කෙටීරි කියලා කියනකොට අපේ ආදිවාසීන් භාවිතා කරන ආයුධයක් නේ සෝනස් ඉස්සරම අර කරේ දවටගෙන ඉන්නේ ස්වාමිනාස නේද එහෙම ඉතින් ඒ වගේ
අර වැය කියලා එකක් තියෙනවා නේ සමනස් වැය අර පොල් පරාල සහින එකක් තියෙනවා සමනස් නේද එහෙම ඒ වගේ තියෙන දැන් කෙටීරි කියලා කියනකොට ඒ විදිහට තද බල විදිහට සහින්නේ තද බල විදිහට සමනස් පිහියකින් සාමාන්‍යයෙන් කපනවා එහෙම සමනස් පොරෝකින් සාමාන්‍යයෙන් කොටනවා එහෙමයි කෙටීරිකින් කරන්නේ සාමාන්‍යයෙන් තද බල විදිහට සහින එක එහෙම සමනස් ඒතර මෙතන මේ වචනය කියන එක කෙටීරිය බවට පත් වුණාට පස්සේ එහෙම මොන මොන වගේ බරපතල ප්‍රකාශන සිද්ධ වෙයිද දන්නේ නැහැ නේ සමනස් දැන් බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම දැන් මේකට ගත්ත උපමාව නේ සමනස් දැන් අර පොරොවයි කෙටීරියයි කියලා කියන අතර වෙනස සමනස් එහෙම දැන් පොරොවට මිට දිගට තියෙනවා සමනස් එහෙම පොරොව ගත්තොත් මිට ටිකක් දිගට තියෙන්නේ එහෙම කෙටීරිය ගත්තොත් එහෙම බොහොම මිට ලඟුයි මිට ලඟුයි කෙටි මිටක් තමයි තියෙන්නේ එහෙම ඒතොර දැන් මේ අර ඒ වගේ ප්‍රකාශ කරන අයගෙත් වචන බොහොම කෙටි එතෙන් මිට මේ වචනෙන් වචනයයි දෙකයි කතා කරන්නේ කතා කරන්නේ එතකොට ඒ දැන් එතෙන්දී වෙන්නේ යම් කිසි කෙනෙකුගේ වර්ධනයක් නෙවෙයි ඒ කියන්නේ අපි හිතමුකෝ මානසික වර්ධනයක් හරි කායික වර්ධනයක් හරි ඊළඟට පුද්ගලයන්ට ඒ විදිහට අභිවෘද්ධියක් අපි කියලා කියන්නේ නේද අභිවෘද්ධියක් වර්ධනයක් නෙවෙයි මේ වචන වලින් සිද්ධ වෙන්නේ එහෙම සම්සෙ මෙන්න මෙහෙම ප්‍රකාශිකුත් තියෙනවා එහෙම යම් කෙනෙක් නින්දා කළ යුතු කෙනාම ප්‍රශංසා කරනවා නම් එහෙම ඒ කියන්නේ වර්ධකට ගරහන්නේ නැහැ එහෙම වර්ධ කරන මිනිස්සයාව හොඳ මිනිස්සෙක් හැටියට හුවා දක්වනවා එහෙම හොඳ මිනිස්සයා හොඳ මිනිස්සයා කියලා එහෙම ප්‍රශංසා කළ යුතු කෙනාට නින්දා කරනවා නම් මේ හොඳක් තියෙනවා හොඳක් පේනවා හොඳ කරනවා එහෙම නමුත් ඒක දැක දැක ಗುಣ මකනවා එහෙම හොඳ නොකරපු කෙනෙක් හැටියට ඒ කෙනාව ප්‍රකට කරනවා එහෙම ඒතර නින්දා කළ යුතු කෙනාව පසසනවා එහෙම ප්‍රශංසා කළ යුතු කෙනාට නින්දා පහස කරනවා එහෙම ඒ කෙනා වචනයෙන් ගොඩක් පෞරස් කරගන්නවා ඒ රැස් කරන පාපය නිසා ඔහුට කවදාවත් සොනස් කිව්වා වගේ සැපයක් නම් ලැබෙන්නේ නැහැ. එහෙම සම්මාස. සැපක් ලබන්නේ නැහැ කියන වචනේ නිසා. එහෙම සම්මාස. ඉතින් එතකොට මෙතෙන්දී මේ සාමාන්‍ය සුළුපටු පාපයක් නෙවෙයි කල්ප ගානක්. එහෙමයි. මේ සම්මාස එහෙමයි. අපි කියන්නේ මේ අබ්බුද කාලයක් කියලා නේ සම්මාස. එහෙමයි. ඒ වගේම මේ විශේෂයෙන්ම විශාල කාලයක් නිරේ දුක් විඳින්න තරම් පාප කර්මයක් තමයි මේ සෙ පුද්ගලයා සිද්ධ කරගෙන වචනින් නේ සෝමස දැන් අපි ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් අපි කායික ක්‍රියා තමයි ඕලාරිකව ගොරෝසුව කල්පනා කරන්නේ අපි ගත්තොත් මේ මනුෂ්‍ය ඝාතනයක් සත්ව ඝාතනයක් අපිට ලොකුවට දැනෙනවා එහෙම ඒ වගේම සෝමස අපි ගත්තොත් එහෙම සුළු පරිමාණයෙන් ඒවා මධ්‍යම පරිමාණයෙන් ඒවා මහා පරිමාණයෙන් ඒවා සිද්ධ කරන සොරකම එහෙම අපි ඒකත් බරපතල විදිහට දකිනවා සලකනවා එහෙම කාම මිත්‍යාචාරයේ හැසිරීමත් බරපතල් ඕලාරික කයෙන් සිද්ධ වෙන අකුසලයක් හැටියට තමයි අපිට හිතෙන්නේ. නමුත් ස්වාමීන් වහන්සේ අපිට හිතෙන්නේ නෑනේ බරපතල් අකුසලයක් සිද්ධ වෙනවා කියලා මේ සියුම්ම කතා කරන වචන මුල් වීමෙන් බොරු කීමෙන් එහෙම කේලාම් කීමෙන් ඒ කියන්නේ සමගි පිරිස් අසමගි කිරීමෙන් අපිට හිතෙන්නේ නෑනේ ස්වාමීන් වහන්සේ මේ වගේ අප ලොකු අකුසලයක් වෙනවා කියලා. ඒ වගේම අනිත් අයගේ හිත කීරි ගැස්සෙන වචන කතා කිරීමෙන් පරුස වචන නපුරු වචන කතා කිරීමෙන් එහෙම ඒ වගේම හිස් වචන කතා කිරීමෙන් අපිට හිතෙන්නේ නේ ස්වාමීන් වහන්සේ. නිරේගාමී අකුසලයක් රැස් වෙනවා කියලා. එහෙම. නේ ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මට මතකයි අංගුත්තර නිකායේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ප්‍රමාණී ඉක්මවා ඒ කියන්නේ සීමාව ඉක්මවා කතා කරන කෙනාට වචනේ පෞකම් හතරක් සිද්ධ වෙනවා කියලා. එහෙම. අර අපි මුලින් කතා කළා වගේ අර ප්‍රමාණී දැනගෙන නෙමෙයි. එහෙම. ඒ ප්‍රමාණී දැනගෙන කතා කරන කෙනාට කියන්නේ හොම ඔය දෙකට ගනින්න බැරුව වගේ හිටියට මිජ්ජ වගේ හිටියට මොන හොරෙක්ද කියලා කවුද දන්නේ? එහෙම කියනවනේ. එහෙම හොරෙක් ඉන්නව වෙන්නත් පුළුවන් ස්වාමිනාස්. එහෙම. හොරා හොරකම නිසාම නිහඬව වෙනව ඉන්නව වෙන්නත් පුළුවන්. නමුත් ඇතැම් කෙනෙක් ගුණවත්කම නිසාම නිහඬව ඉන්නවා. එහෙම. ස්වාමිනාස් ප්‍රමාණ ඉක්මවා කතා බස් කරාට පස්සේ අකුසල් හතරක් වෙනවා කියනවා. බහුබාණි සූත්‍රයේ. එහෙම. බොරු කියවෙනවා කියනවා. එහෙම. කේලාම් කියවෙනවා. එහෙම. පරුස වචන කියවෙනවා, හිස් වචන කියවෙනවා. එහෙම. එහෙමයි. එතකොට දැන් විශේෂයෙන්ම අපි පුරුද්දතාවයක් ඇති කරගන්න අවශ්‍යයි. ඒ කියන්නේ මේක නිවැරදි කරගන්න නම් නේ සම්මත. එහෙමයි. නිවැරදි කරගන්න නම් ඒ කියන්නේ තමන් අපි දන්නව ගොඩාක් පුරුෂ පාර්ශවයේ විතරක් නෙවෙයි. දැන් කාන්තා පාර්ශවයේ වුණත් නේ සම්මත. කාන්තා පාර්ශවයේ වුණත් ස්ත්‍රී පාර්ශවයේ වුණත් අර පිරිමි කෙනෙක් සාමාන්‍යයෙන් සැර වචනෙන් කතා බහ කරනකොට ලොකුවට ඒ විදිහට තේරෙන ලොකුවට
ඒක වරදක් විදිහට මේ වැටහෙනවටත් වඩා නිකන් ඕලාරික විදිහට ටිකක් තදගතියට තේරෙනවා කාන්තාවක් ඒ විදිහට පරුස වචනයෙන් හරි සරපරුස විදිහට හරි කතා බහ කරනකොට නේ සොන ඒකෙත් වෙනසක් තියෙනවා නේ සොන තියෙනවා පැහැදිලිවම එහෙමයි ඉතින් එතකොට නිකන් නුහුරු ගතියක් වගේ තියෙනවා නුහුරු ගතියක් වගේ තියෙනවා සමහරු කියන්නේ ඔය අම්මන්ටිත් එක්ක කතාවට නෑ යන්න එපා ඔය අම්මන්ටි කට ඇරියොත් එහෙමයි අහලගම් හතම ඉවරයි කියලා එහෙම කියනවා ස්වාමිනා එහෙම ස්වාමිනා එතකොට දැන් සාමාන්‍යයෙන් එක එකම එක ගෙදර මේ ස්වාම්භාරයවන් වශයෙන් ජීවත් වෙනවා එක 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 මුට්ටියේ තමයි බත උයාගන්නේ එහෙමයි නේ ස්වාමිනා එහෙමයි එතකොට ආහාර පාන ගන්නෙත් එකට එකට කටයුතු කරනවා නමුත් මොන විදිහයකට හරි මොනවා හරි බොහොම සුළු දෙයකට ලකුවට නරක වචන පාවිච්චි කරනවා එහෙමයි එහෙම සමාජයකුත් තියෙනවා නේ සම්නත් එහෙමයි ඉතින් සාමාන්‍යයෙන් එහෙම වචන පාවිච්චි කරනකොට මේ සාමාන්‍යයෙන් තම ඒ පුද්ගලයාට ඇහෙන විදිහට නෙවෙයි සමහර වෙලාවට නේද සාමාන්‍යයෙන් මේ අපි දන්නවා මේ විශාල පිරිසකට එහෙම නැත්නම් අහලට අහල පහලට සම්පූර්ණයෙන්ම ඇහෙන විදිහට නේ සම්න උපරිමයෙන්ම ශබ්ද වැඩි කරලා වැඩි කරනවා සම්නත් එතික ඒක ඇත්තටම ඒක පුරුද්දක් විදිහට නේ සම්නත් එහෙමයි ඒක පුරුද්දක් විදිහට ගිහලා ඒක සාංශාරික පුරුද්දක් බවට පත් වෙලා කටයුතු කරන අවස්ථාවක් තමයි අපිට දකින්න ලැබෙන්නේ. දැන් මොසසෙන්සස් මෙහෙම දැන් ගමක වගේ නම් ඔන්න පටන් ගත්ත උදෙන්ම එහෙමයි. කියලා ඉතින් ගමේ අනිත් ගෙවල් වල කතා වෙනවා. ඔන්න උදෙන්ම පටන් ගත්තා. එහෙම සම්මත. ගාන්ටාරි ගහන්න. එහෙම සම්මත. කියන්නේ පන්සලේ ගාන්ටා නාදේ ඇහෙන්න කලින් ඇතැන් අයගේ ගෙවල් වල මුකේ නැමෙති ගාන්ටා නාදේ ඇහෙන්න පටන් ගන්නවා අමිහිරි අප්‍රිය අසෝබන වචන වලින් එහෙම දරුවන්ටත් ඒක බලපානවා ස්වාමිනා එහෙම සාමනස එහෙමයි ඒ වචන අසිෂ්ඨයි එහෙමයි එතකොට දැන් සාමාන්‍ය තවත් කෙනෙක් ඉන්නවා ස්වාමිනාස දැන් මත්පැන් පානය නොකරන වෙලාවට බොහොම මේ ශාන්තයි නේ ස්වාමිනාස මත්පැන් ටිකක් තොලගාගත්තට පස්සේ අර වෙරි හිඳෙනකන් ඇත්තටම ඒ වචනේ ප්‍රකාශ කරන වචන ඉසාම මේ විදිහට ওই විදිහට අපි කියපු විදිහට අකුසල් රැස් වෙන වචන එහෙමයි නේ ස්වාමීනි. ඉතින් ඒ නිසා ඒ වචනේ සංවර කරගන්න එක. එහෙම නැත්නම් මම කතා කරන වචනයෙන් Tamanටත් හොඳක් සිද්ධ වෙන්නේ නැහැ. අන් අයටත් හොඳක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙමයි. කියලා ඒ විදිහට අවබෝධ කරගත්තොත් අවබෝධ කරගත්ත තැන ඉඳලා කොහොමද මේ වචන කතා කිරීම එහෙම නැත්නම් වචනයෙන් වෙන අකුසල් දුරු කරගන්නේ නැති කරගන්නේ නේ සම්නස් එහෙම බොරු කියන එක අඩු කරගන්නේ කේලම් කියන එක අඩු කරගන්නේ නේද ඊළඟ හිස් වචන කියන එක පරුස වචන කියලා කියන එක අඩු කරගන්නේ නැති කරගන්නේ කොහොමද කියලා යම්කිසි එකට වෑයමක් වීරයක් උනන්දුවක් උත්සාහයක් සොයා බැලීමක් තියෙන්න ඕනේ සම්නස් එහෙම සම්නස් ඒ වගේම මේ නිහඬව සිටිපමණින් මුනිවරයෙක් වෙන්නේ එහෙමයි. නිහඬව සිටිපමණින් රහතන් වහන්සේ නමක් වෙන්නෙත් නෑ. එහෙමයි. ස්වාමිනාංශ අවශ්‍ය තැන්දී අපිට කතා කරන්න සිද්ධ වෙනවා. එහෙම ස්වාමිනාංශ. ඇත්ති යුක්තිය පිනිස. නැස මේ දේශනාවේ සඳහන් කරනවානේ යම් කෙනෙක් නින්දා කළ යුතු කෙනාට ප්‍රශංසා කරනවා නම්. එහෙමයි. එනහස නින්දා කළ යුතු කාට නින්දා කරන්න ඕන. හැබැයි නිෂ්කාරණේ නෙමෙයි. එහෙමයි. ඒ කියන්නේ වරදක් දැක්කොත් වරද හැටියට පෙන්නලා වරදට ගරහ කරන්නට ඕන. සත්පුරුෂයෙක් එහෙමනේ. එහෙමයි. ඒ වගේම ප්‍රශංසා කළ යුතු කෙනාට යම් කෙනෙක් නින්දා කරනවා නම් යහපත් මිනිස්සෙකුට නිස්කාරණේ නින්දා කරනවා නම් එහෙම ඒකෙනා මුකේ නිසා හොඳක් දකින්නේ නැහැ කියන සංස මේ දේශනේ අවසාන වශයෙන් තියෙනවා මෙහෙම එහෙම සූදු කෙලියෙන් සිද්ධවන පරාජය නිසා තමනුත් සමගම තමන්ගේ සියලුම වස්තුව නැති වෙලා යන්න පුළුවනි සූදු කෙලියට ගියාට පස්සේ එහෙම නමුත් ඒ හානිය ඉතාමත්ම ස්වල්ප දෙයක් කියනවා එහෙම ඒ වුණත් යම් කෙනෙක් නිකලෙස් රහතන් වහන්සේලා කෙරෙහි සිත දූෂණය කරගත්තොත් බුද්ධ ශ්‍රාවක මහා සංඝයා කෙරෙහි හිත දූෂණය කරගත්තොත් නිස්කාරණේ එහෙම අන්න ඒක තමයි කියනවා තමන්ට වෙන ලොකුම අපරාධය කියලා කියන්නේ එහෙම සූදු කෙලියට යන කෙනා එක ඔට්ටුවෙන්ම සියල්ල පරාජයට පත් වෙනවා වගේ එහෙම ගුණවතුන්ට එක වචනයක් පිට කරත් ඇති ස්වාමීන් වහන්සේ එහෙම අවීචි මහා නරකාදී උපදින්නේ ඉතින් කෝ කාලයකට උනේ මේ වගේ අපරාධයක් ස්වාමීන් වහන්සේ එහෙම ස්වාමීන් වහන්සේ ඒක නිසා අද දවසේදී ස්වාමීන් වහන්සේ අපිට අපේ සාකච්ඡාවට નિયમિત කාලේ මේ ආකාරයෙන් නිමවඩපත් වෙන අතර අපි ඉදිරි වැඩසටහනේදී බලාපොරොත්තු වෙනවා තවත් මේ වචනීය පිළිබඳවම විශේෂ ධර්ම සාකච්ඡාවක් ඔබ වෙත ගෙනහැර දක්වන්නට. ඉතින් අද දවසේදීත් අපිව නරඹපු ශ්‍රවණය කරපු බෞද්ධ අබෞද්ධ ලක්වැසි ලෝවැසි
සිළු දනන් හට අපි තුනුරුණි අනන්ත ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරන අතර අදත් මෙම වැඩසටහනට වැඩමවා වදාළ කොළඹහත ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධයා මාධ්‍යාලයේ ගරු සභාපති අප කල්යාණ මිත්‍ර පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේට නමස්කාර පූර්වකව පුණ්‍යානුමෝදනා කරන අතර ත්‍රෛනිකායක මහානායක අනුනායක ස්වාමින් වහන්සේ වර ප්‍රමුඛ අපගේ උතුම් ගුරු දේවෝත්තමයන් වහන්සේලාටත් මහෝපාදයන් වහන්සේලාටත් නමස්කාරය වේවා. අපිව කවදත් නරඹන ශ්‍රවණය කරන සියලු දෙනාට මෙන්ම ලෝ පුරා වෙසෙන හැම දිනාටම මේ පවතින අමහිරි දුක්ඛිත අසහනකාරී වටපිටාවෙන් අත් මිදී යලිත් පෙර පරිදි සුපුරුදු ලෙස අපේ ජන ජීවිතයේ යහපත්ව ගත කරන්නට තෙරුවන් අනන්ත ආශිර්වාදයෙන් මෙන්ම සියලු දෙවියන්ගේ දේව පිහිටෙන් අපිට කරුණාව පිහිට ලැබේවා. අදත් නිෂ්පාදන දායකත්වයෙන් සහයෝගය දැක්වූ සෑම සියලු දෙනාට අපි සෙත් ප්‍රාර්ථනා කරන අතර ඔබ හැම දිනාටම මේ රැස් කරපු සියලු පින් බලයෙන් ප්‍රඥා ලෝකයේ පහළ වේවා. චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අමා මහ නිවනට සමීප වන්නටම මේ හැම පිනක්ම හේතු වාසනා වේවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගමුද?